ඒ කියන්නේ පින්වතුනි මේ ගිනි ගෙන දැවෙන මහා මේ මහා මේ ලාව ජාලාවක ඉඳගෙන ඒකෙන් නිදහස් වෙන්න මාර්ගය තියෙද්දි ඒක නිදහස් වෙන්නේ නැතුව ඉන්නවා වගේ වැඩක් මේක පින්වතුනි සමාධිගතව ඉන්නකොට දැනෙච්ච එක දෙයක් තියෙනවා ඒ තමයි පින්වතුනි මේ මහා යකඩ උණු වෙලා තනිකර ලාව වැවක් තනිකර ලාව ජලාශයක් මේ ලාව ජලාශයේ තියෙනවා පින්වතුනි පාවෙන එක තැටියක් ඒ තැටියට කූරක් ගහලා ඒ කූරට උඩින් තව තැටියක් තියෙනවා ඒ තැටියට තව කූරක් ගහලා ඒකට උඩින් තව තැටියක් තියෙනවා ඒ තැටියට තව කූරක් ගහලා ඒකට උඩින් තව තැටියක් තියෙනවා මෙන්න මේක තමයි පින්වතුනි මේ 31 ලෝක ධාතු අර අර මහා ලාව ජලාශය තමයි පින්වතුනි සතර අපාය ඔය සතර අපාය අන්ත මහා දුක් විඳිනවා පිච්චි 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 කර්මාන රූපී වර සතර අර අරකේ ඉන්න සතර අපායක සත්තු අර පළවෙනි සැටියට ගොඩ වෙනවා ඒ ගොඩ වෙච්ච පිරිස තමයි ඔබ ඒ ලාව තැටියේ නැත්නම් ඒ ලාව ජලාශයෙන් ගොඩට යන්න ලාව ජලාශයේ ඉඳලා යන්න බෑ ඒකෙන් බේරිලා යන්න හැම තැටියක ඉඳලම පුංචි පාරක් තියෙනවා හැබැයි ජලාශයේ ඉඳලා පාරක් නැහැ. පීනල එහෙම යන්න බෑ. වැටිච්ච එක ඒකෙම ඉඳලා 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 ඒකෙම එන දෙයකින් තමයි අර තැටි වලට වැටෙන්නේ. දැන් ඔබ ඉන්නේ පින්වතුනි ජලාශයට ළඟම තියෙන තැටියේ. දැන් ඔබ මට කියන්න. දැන් මහා ලොකුවට ඉගෙනගත්ත පිරිස්නේ. ඔක්කොම කලමනාකරණය කරලා හරියට ගෙවල් දොළවල් ගානට තියාගෙන එහෙම ඉන්න පිරිස්නේ. දැන් මේ වැඩි හරියක් ඉන්නේ අද ලෝකේ නේද? ඔක්කොම ගානට ප්ලෑනින් වලට කරනවා. දැන් ඔය පල්ලෙහාම තැටියේ ඉන්න ඔබ try කරන්න ඕනේ උඩ තැටියට නගින්නද නැත්නම් අර ලාව ජලාශයෙන් එළියට එන්නද දැන් උඩ තැටියට නැග්ගහම මොකද වෙන්නේ ඒත් ඉන්නේ ලාව ජලාශෙමයි නේද ඕකෙන් දඩොස් ගාලා පල්ලෙහාට වැටෙනෝනේ ආයි ඉතින් මේ තැටියට යන පාර මේ වෙලාවේ මේ තැටියෙන් එළියට යන පාර මේ වෙලාවේ තියෙනවා ඔය පාර වහනවා පින්වතුනි වැහුවට පස්සේ ආයි කාලෙකට ඔය පාර නේ කාලෙකට කියන්නේ කල්ප ගානකට ඔය 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 පාරයි එන්නේ නැහැ. එහෙනම් පිංගුදෙමි අපි කරන්න ඕනේ මොකද්ද? වහ 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 කරන්න ඕනේ පිංගුදෙමි මෙතනින් උඩ තැටියට නැගගන්න එක. ඒකද? ඒකෙන් අනිත් එකට නැගගන්න එකද? ඒකෙන් අනිත් එකට නැගගන්න එකද? උඩටම නැගලා කියන්න ආ මං ගොඩක් දැන් දුර ඉන්නේ දැන් බය වෙන දෙයක් නැහැ කියන එකද? ගොඩක් දුර තමයි ඉන්නේ. හැබැයි ඉඳලා මොකද වෙන්නේ? දඩොස් ගාලා වැටෙනවායි දන්නේම නැහැ. निवन ඒ ආයත පුළුවන් නිවන් දකින්න. හැබැයි වැඩි හරියක් මේ ලන්ඩන් වල වැසෙන පිරිසට නිවන් දකින්න බෑ. ඇයි හේතුව? ඒ අය ඒකට එන්නේ නැහැ. එන්නේ නැති හේතුව තමයි පින්වතුනි මෙච්චර දේවල් කරලා දුක් විඳගෙන අපි මේ රටට ඇවිල්ලා මේ රටේ දිනුනේ නිවන් දකින්නද බොල? ඔන්න ඕක තමයි මේ පිරිස අහන්නේ. ඕකට එහා පැත්ත ගිය එකක් තමයි දිව්‍ය ලෝකයට යන්නේ කාලට වෙන්නේ. මෙච්චර දුක් විඳලා 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 අපි හොඳට පිංකම් කළා දැන් මෙතනට ආවා මෙතන මේ අතර පහේට ඔක්කොම තියෙනවා මේ බලන්නකෝ ඈ කිසිම මොනවද පිසුදුඹට නිවන් දකින්න කියන්නේ අන්න ඒක තමයි එතනට ගියහම් වෙන්නේ එතනින් උඩට තව ගියාට පස්සේ කිසිම කායික දුකක් නෑ ආවෙ මේ අපි මේ බොහොම ඉන්න මේ හරි හරි මේ කිසිම දුකක් නෑ මොකද්ද උඹලගේ කියන දුක ඈ කටවාගෙන ඉතහක මෝඩ කමට පිංගුදුනි තැටියෙන් උඩට උඩට නගිනවා මිස ඒ කුඩින් පල්ලෙහාට වැටෙනවා සමහරු පල්ලේ ජොබක් ගාලා වැටෙනවා අරකට වැටලා ඉතින් ආයි පිච්චෙනවා ඒ පිච්චෙන කොට නම් හිතෙන්න පුළුවන් අයියෝ මල ඉස්කෝලේ යන කාලේ රවුම් ගහලා විභාගේ ෆේල් වෙච්ච කාලේ අම්මා තාත්තා උනාට පස්සේ කියනවා මහලුකෝට දරුවන්ට මොකක් ඈ අපිට මෙහෙම කියන්නේ වුන් හිටියේ නෑ අපිට මෙහෙම කියන්නේ වුන් හිටියනම් අපිත් ඕක කරගන්න බොරු උන්ටත් අම්මලා තාත්තලා හිටියා උන්ටත් කිව්ව පුළුවන් තරම් උන් ඇහුවේ නෑ දැන් උන් අර පොඩි උන්ට කියන අර විදිහට ඕක තමයි වෙන්නේ මෙතන අර 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 මහත් අර ලාවත් නගඟට වැහෙනට පස්සේ මොකද වෙන්නේ ඒ වැහෙන පිච්චි පිච්චි ඉන්න ගමන් හිතනවා අයියෝ මං ඒ වෙලාවේ කරගත්තා නම් හරි කියලා ඉතින් මෙන්න මේක තමයි පින්දුනේ සසර ගමන කියන්නේ මේ 31 ලෝක ධාතු කියන්නේ මේ ලස්සන සුන්දර තැනක් නෙමෙයි මිනිස්සු ඉතන් හිටියට දෙවිවරු කියලා කියන්නේ මේ මහා ශ්‍රේෂ්ඨ જાතියක් කියලා ඒත් නැති ශ්‍රේෂ්ඨත්වයක් නැහැ
පිනක් කරලා ඒ පිනේ පණිය මේ පිනේ විපාකයක් විදිහට ගිහිල්ලා එතන උපදිලා ඉන්න කොයි වෙලාවෙද අඩෝරියන් ගාලා මේකට වැටෙයිද දන්නේ නැහැ. එහෙනම් මොන පිහිටද්ද පින්වදනි කාගෙන් මොන පිහිටද්ද? දේවාලයක් පස්සේ ගිහිල්ලා දේවාලයෙන් වැඳ වැටිගෙන පොල් ගහගෙන කරන දේන් පොඩි පිහිටක් නැහැ කියනෝ නෙමෙයි. දෙවියන්ගේ ආශිර්වාදයක් තියෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවක් තියෙනවා. අමනුෂ්‍යයන්ගෙන් අරේමෙන් බේර ගන්න පුළුවන්. ඒව කරයි. නමුත් පින්වදනි මොකද්ද මේ? මොනවා කියලා ගන්නද? ඔන්න ඕකයි ඔබට හිතන්න තියෙන්නේ. මම මේ දෙවිය අදහන්න එපා කිව්වා එහෙම නෙමෙයි කාටවත්. මම මේ කියන්නේ පින්වතුනි මේකේ තියෙන යථාර්ථය තේරුම් ගන්න. මේ පාර විවර වෙලා තියෙන වෙලාවේ මේ පාරෙන් එතන වෙන එකයි කරන් තියෙන්නේ. ඔබට මේක පින්වතුනි මතුරුනෝ වගේ කියන්න වෙනවා. මොකද නැත්නම් පින්වතුනි ඔබ ටික ටික පස්සට එනවා මෙතනින්. ආය අඩියක් ඉස්සරහට එනවා ආය අඩි දෙකක් පස්සට එනවා. මොකද හේතුව අපි සතියක් බණ්ඩි අහනකොට දවස් 6ක් මොකද වෙන්නේ? එක දවසක් පැය 4ක් විතර බණ අහනෝ තව දවස් 6ක් තිස්සේ මොකද වෙන්නේ? ලෝකේ හොඳයි ලෝකේ හොඳයි ලෝකේ හොඳයි යා පිං ඔබට දැන් ආගම දෝනේ. එහෙනම් වරෙන් මාත් එක්ක යන්න නගෙමු මේකෙන් උඩට. උඩේකේ තමයි හොඳ එක තියෙන්නේ. නමුත් මේ එකෙකුටවත් තේරෙන්නේ නැති දේ තමයි පිං මේ ඔක්කොම පීරිලා තියෙන මේ ලාව ජලාසෙ. උඩේකට නැගගත්තා වගේ නෙමෙයි පිං එතනින් දඩොස් ගාලා පල්ලෙහාට වැටෙනවා. ඉතින් මෙන්න මේක හොඳට තේරුම් ගන්න. ඔබට අනාදිමත් සංසාරයේ ඉඳලා ළමයි හිටිය ඇති වෙන්න. ඒකේ ආයි අඩුවක් තිබුණ නැහැ. ළමයි ඇති වෙන්න හිටියා. අනාදිමත් සංසාරකෙම ඔබ කලේ මොකද? ඔය තැටි උරුට වෙලා ළමයි හදපේ. ඒ තැටියෙන් උඩේකට නැගලා ඒකෙන් පහළ වෙච්ච ළමයිත් එක්ක හිටපේ. ඉතින් ඔන්න ඔය කටයුතු තමයි කලේ. ඊළඟට ඔය පළවෙනි තැටි ඉඳගෙන රස්සාවල් කරලා තියෙන අනන්ත අප්‍රමාණ. ඔය තැටි ඉඳගෙන ඕවා තමයි කර කර හිටියේ. දැන් අනාදිමත් සංසාරකෙ ඉඳලා බුදුවරු ලක්ෂ ප්‍රකෝටි ගාණක් පහු කළා මේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේව තේරුම් ගන්න ඕනේ අපි. මම ඔබට කියන්නේ තියෙන්නේ අනිත් එක නිවන් දකින්නවද කියලා හිතන්න යන්න එපා. අනිත් එක මොනවා වුණත් අපිට වැඩක් තියෙනවද? ආත්මාර්ථයට එන්න. ආත්මාර්ථය කියන එක අද වැරදි විදිහට මිනිස්සු අර්ථ දක්වගෙන ඉන්නේ. ආත්මාර්ථය කියලා කියන්නේ පිංගුදනි තමාට අර්ථ පිණිස. තමාට අර්ථ පිණිස කටයුතු කරන්න. ඊට පස්සේ පරාර්ථ වෙනවා. ඒ කියන්නේ අනුන්ට අර්ථ පිණිස කටයුතු කරන්න. අර ජඩ වැඩ බලු වැඩ කරන කාලට ඌ හරි ආත්මාර්ථකාමී කියලා කියනවා. එහෙම අර්ථයක් විතරයි අද සමාජෙ ඉතුරු වෙලා තියෙන්නේ. තමන්ටත් කරගන්න. ආයි අනිත් එක ගන්නවද නැද්ද කියලා හිතන්න එපා. ආ මගේ නේබත නිවන් දකින්නේ නැහැ නේද මම මොකටද නිවන් දකින්නේ? එහෙම එකක් නෙමෙයි. තමන් මගේ වයිෆ් නිවන් දකින්නවද නැද්ද මම මොකටද ඉතින්? වයිෆ් නිවන් දැක්කත් නැත්නම් ඔබට මොකෝ? හස්බන්ඩ් නිවන් දැක්ක නැත්නම් ඔබට මොකෝ? දරුවෝ නිවන් දැක්ක නැත්නම් ඔබට මොකෝ? ඔය එක්කෙනෙක්වත් බින්දදෙන මේ ඔබ කතා කරලා ආපුවා. සංසාරේ ගනුදෙනු පියවන්න තමන්ට ආපු පිරිසක්. ඉතින් ඒ පිරිසත් එක්ක ගනුදෙනු ටිකක් පියෝගෙන යනවා. ඉතින් ඕක අතෑරුණාට පස්සේ ඔය ළමයි ටික කොහොම සීසී කඩ යනවා. ඊට පස්සේ ඉපදුනාට පස්සේ බලු රැලක් ඇයි ඊට පස්සේ බලු පැටව ටිකක් හදාගන්නේ. ඊට පස්සේ කූඹි පැටව ටිකක් හදාගන්නේ. ඉතින් ওই විදිහට තමයි මේක යන්නේ ඉතින්. ඉතින් මේකේ පිංගුදනේ තමන් තරණය අදිස්ථාන කරනනේ මම මේක කරගන්න ඕනේ. මේ අත්දැවේදී මම මේක කොහොම හරි කරගන්න ඕනේ. ඒක නිසා පිංගුදනේ දවසින් දවස මේ දෙයට එන්න. අද මේ සමාජයේ විකෘති කළ සහ මුලින්ම පැවිද්ද කියන එක පිංගුදිනි අන්ත පල්ලෙහාට දාන්න. ඒකනේ මං කියන්නේ ළමෙක් හද්ද ලෝකේ හද්ද තූත්තු කුඩියට ගිහිල්ලා ආයේ කවදාක්වත් අම්මත් එක්ක කතා නොකලත් කමක් නෑ අම්මට. හැබැයි අල්ලපු වන්දලේ මහණුනොත් එහෙම අම්මට ඒක දරා ගන්න බැ අඳාගෙන වැළපෙනවා අයියෝ අපි මෙච්චර කල් කරපු ඔක්කොම වතුර ගියානේ කියලා. මට හිතා ගන්න බැ මොකද මේ වතුර ගියා කියලා කියන්නේ කියලා. හරියට මහණුණා කියලා කියන්නේ අම්මලට දරුවෝ මැරුණා වගේ. ඒකේ දරුවන්ට මේ දරුවන්ට මහා සුභසිතක් ඇති කරන්න කිසිම උවමනාවක් නැහැ අම්මලට. මොකද හේතුව ඒ තරම් අවිද්‍යා මිත්‍යා දෘෂ්ටියක මිනිස්සු ඉන්නේ. පුදුම මිත්‍යා දෘෂ්ටියක මිනිස්සු ඉන්නේ. හිතන්න එපා පිංගුදනි ඔය මේ මේ අද ඔය මිත්‍යා දෘෂ්ටිය මිනිස්සු මිදෙන්නේ නැත්තම් ඔය මිනිසුන් නිවන් දකින්න එක හිතන්නවත් බෑ. සංඝයා වහන්සේ දැකීම කියන එක මහා පරම පිවිතුරු දෙයක්. සංඝයා වහන්සේ නමක් බවට පත් කරන්න පුළුවන් නම් තමන්ගේ දරුවෙක මොන තරම් සැනසීමක්ද? ඒ දරුවට කරන මොන තරම් සෙතක්ද? ඒ දරුවා ඌමනාවෙන් මේකට යන්න කැමති නම් ධම්ම අවබෝධයෙන් නිකම් මේ පන්සල් තර කරන්න නෙමෙයි. ලොකු හාමුදුරුවෝ මැරෙන්න ළඟයි බූදලේ ගන්න නම් ඉතින් අව එක්කෙනෙක්ව මහාන කරන්න ඕනේ කියලා ඒ අහ අපාගත කරන්න වැඩ පිළිවෙලක් නෙමෙයි. ඒ දරුවට ධම්ම අවබෝධයද ඒ දරුවා කැමැත්තෙන් ඉන්නවා නම් මහාන වෙන්න පිංගසුනි ඒක මොන තරම් දෙයක්ද? ඒ කෙනා තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. තමන්ගේ වැඩේ කියලා කිව්වේ මේ ආයිමේ මහා අපායෙන් ගැලවිලා මේ සම්බුද්ධ ශාසනය තියෙන වෙලාවේ මේක තව ටිකකලකින් නැති වෙනවා.
අද මේ මිනිසුන්ට පිංගදනේ වෙලා තියෙන මේ මිනිසු හිතාගෙන ඉන්න මේක නැති වුණා කියලා. මේක නැති වෙලා නැහැ. මේක එහෙම්මම තියෙනවා. අර්ථ යටපත් වෙලා තියෙනවා. ඒ අර්ථ තමයි පිංගදනේ මේ මතු කරන්නේ. එහෙනම් මේ අර්ථ මතු කළාට පස්සේ පිංගදනේ මේ අර්ථ හොඳට ඔළුවට අරගෙන මේ දහම හැසිරෙන්න.